දන්න විදියට ආණ්ඩුවයි ඇවිචීචිය මේ අවුරුද්දේ අවුරුද්ද තුල යුද්ධයම කෙලින්ම විජ්‍රම ගෙනියනවා. අනිවාර්යෙන්ම ඒගොල්ලෝ හිතන්නේ මේ ප්‍රශ්නේ විසඳන්න යන්නේ යුද්ධකින් කියලා. අවුරුදු කීපයකට සටන් විරාම ගිවිසුම පිළිගත්තේ නැහැ. දැන් යුද්ධයක් කෙලින්ම ගෙනියනවා කියන සටන් විරාම ගිවිසුම අයින් කරලා තියෙන්නේ ආණ්ඩුව යුද්ධය කෙලින්ම කිලිනොච්චියට ගෙනියන්නවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා මොනිටරිං මිෂන් එක අයින් කරනවා. අනිවාර්යෙන් යනවා සටන් විරාම ගිවිසුම අහෝසි කරනවා නම් අනිවාර්යෙන් ඒකම යනවා. ඉතින් යුද්ධයක් කෙලින්ම ගෙනියන්න තමයි ඒගොල්ලෝගේ බලාපොරොත්තුව. ජාත්‍යන්තර මට්ටමෙන් මම හිතන්නේ ඒගොල්ලොත් දැකලා තිනවා මේ අවුරුදු කීපයකට පස්සේ මේ සටන් විරාම ගිවිසුම ලොකු බලපෑමක් නැහැ කියලා. මේ මේ යුද්ධය මේ ගැන්නේ ප්‍රශ්න විසඳන්න. ඉතින් ඒගොල්ලොන්ගේ බලාපොරොත්තුව තියෙන්නේ අලුත් සටන් විරාම ගිවිසුමක් පිටවන්න. අනික නැවත වරක් සාකච්ඡා මේසෙට ගිහින් දේශපාලන විසඳුමක් එකඟ වෙන්න. නමුත් මං දකින විදියට මං හිතන්නේ මේක සාර්ථක වෙනවා කියලා. මං හිතන්නේ ආණ්ඩුවට මේ දැන් මං හිතන්නේ ආවි කමාන්ඩ් කියලා තියෙනවා මාස 8කින් කොහෙද මේක ඉවර කරන්න යනවා කියලා. ඒක ඉවර කරන්නේ නැත්නම් මං හිතන්නේ ඉවර කරන්න පුළුවන් කියන්නේ ඒ කියන්නේ ජයග්‍රහණයක් ලැබිලා නැත්නම් කොඩියක් දාන්න කිලිනොච්චි එක කරන්න පුළුවන්. නමුත් ඒක ඉවරයක් නෑ. ඒක අවසානයක් නෑ. ආණ්ඩුව මාස 8කින් මේක ඉවර කරන්න පුළුවන්. සමහර විට කොඩියක් දාන්න පුළුවන් කිලිනොච්චිය. නමුත් මේකට අවශ්‍ය තින්නේ දේශපාලන විසඳුමක්. ඒක ගැන ආණ්ඩුව මේ සර්වපාක්ෂික සමුළුව දාලා තිනවා. නමුත් ඒකෙන් ප්‍රතිඵලයක් නෑ. මම හිතන්නේ ආණ්ඩුව ඒකට කැප වෙලා ඉන්නවා කියලා උනන්දුවක් නෑ. මම හිතන්නේ ආණ්ඩුව කියයි ධාතුන් වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ඉෂ්ට කරන්න තමයි ඒගොල්ලෝගේ බලාපොරොත්තුව. නමුත් අපි දන්නවා ධාතුන් වෙනි සංශෝධනය ඒ එච්චර ලේසියෙන් ඉෂ්ට කරන්න බෑ. ඉෂ්ට කරොත් නමුත් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මුදල් බලය මධ්‍යම ආණ්ඩුවට තියෙනවා 1988 වගේ එතන ප්‍රශ්න ඔක්කොම ඒවි. ඉතින් සටන් විරාම ගිවිසුම අහෝසි කරන එක අපිට දැනගන්න පුළුවන් ආණ්ඩුවයි එල්ටීටීය දෙන්නාම ඒගොල්ලෝ තීරණයක් අරගෙන තියෙනවා මේ යුද්ධයට කෙලින්ම යන්න. ඒ කියන්නේ මේ මාස 6-8 තීරණාත්මක මාස අපිට කියන්න පුළුවන් ඒ වගේ. නමුත් ප්‍රශ්නය විසඳන්න බැරි වෙයි මං හිතන්නේ අන්තිමට. අපිට නැවත වරක් සාමරේසට යන්න වෙනවා. තව සටන් විරාම ගිවිසුමක් පිටවන්න තියෙනවා. ඒ අවස්ථාව එනකොට ඉතාමත්ම වැදගත්ම දේ මේකයි. සටන් විරාම ගිවිසුමක් එකඟ වෙන්න ඉස්සෙල්ලා ඒකට ඇතුල් කරන්න තියෙන්නේ මානව හිමිකම් ගැන. මේ සටන් විරාම ගිවිසුම කැඩිලා ගියේ මිනිස්සු ඒක පිළිගත්තේ නැත්තේ ඒක පිටවන්නකොට ඒක අස්සම් කරන්න පස්සේ මානව හිමිකම් උල්ලංඝන කීප ගොඩාක් තිබුණා. ඒකට විශ්වාසයක් ගොඩනගන්න සටන් විරාම ගිවිසුමට ඇතුල් කරන්න ඕන මානව හිමිකම් ගැන. ඉතින් ඒක කරන්නේ නැත්නම් අපිට සටන් විරාම ගිවිසුමක් උඩ නැත්නම් ඒක පදනමක් හැකියට සලකලා දේශපාලන විසඳුමක් හදන්න බෑ අනිවාර්යයෙන්. ඉතින් මං හිතන්නේ ඔක්කොමලා හිතනවා දැන් හරි මේක අහෝසි කරලා තියෙනවා කියන්නේ නිල වශයෙන් අපි දැන් යුද්ධකට ගිහින් තියෙනවා. ඒක ඉවර කරන්න අලුතෙන් ගිවිසුම් අවශ්‍යයි. ඒ ගිවිසුම් අවශ්‍යයි කියන්නේ අතීතයේ තිබුණ ගිවිසුම් ගැන බලලා ඒගොල්ලන් ඒවා තිබුණ අඩුපාඩු හදලා තමයි අලුතෙන් යන්න වෙන්නේ. මං හිතනවා මේ අවුරුදු තුල යුද්ධ සාර්ථක වෙන්නේ නැහැ. අපිට නැවත වරක් සටන් විරාම ගිවිසුමකට යන්න වෙනවා. සාකච්ඡා මේසට යන්න වෙනවා. මානව හිමිකම් උල්ලංඝන හියුමැනිටේරියන් ප්‍රශ්න තියෙනවා. IDP ප්‍රශ්න තියෙනවා. ඒවා ඔක්කොම නිසා අපිට නැවත වරක් ජාත්‍යන්තර මට්ටමින් සහාය ලැබිලා මේක විසඳන්න වෙනවා සාකච්ඡාවතුලින්.